ඇමති තාත්තගේ කම්කරු පුතා මේ පාලිත තෙවර පිරුම මහත්මයාගේ බාල පුතා එක්ක තිබිච්ච සාකච්ඡාවක සටහනක් අපට පුවත්පතින් මුණ ගැහෙන්නේ. මේ සටහන පුරාම පියා පිළිබඳව පුතාගෙන් ප්‍රශ්න කිරීමක් කරලා තියෙනවා. ඔහු මොනවද කළේ, ඔහුට කවුද හිටියේ, මේ ආදී කාරණාෙහිදී පැහැදිලිවම කියන දේ තමයි හිතවත්තු තාත්තගේ යාළුව තමයි අවසන් කටයුතු වලට පවා උදව් උපකාර කළේ. ඊළඟට තාත්තට හම්බුන් නැද්ද ඔය වාහන පර්මිට් එහෙම හම්බුන් නැද්ද? ඔව් තාත්තට හම්බුනේ. විකුණලා තාත්තා අයියා වෙනුවෙන් වැඩිමහල් පුත්‍රයා මිය යනවා පාලිත තෙවර පිරුම මන්ත්‍රීවරයාගේ වසර ගණනාවකට පෙර. එතෙන් පටන් ඔහු වෙනුවෙන් පින්දහම් කරන්න තමයි ඒවා වියදම් කළේ. මන්ත්‍රී වැටුප ගත්ත බොහෝ දිනලා ගෙදරට එනකොට සතියක් ඉතුරු නොවෙන්න ජනතාවට බෙදලා දීලා මොනවා හරි අඩුවක් පාඩුවක් කවුරු හරි කිව්වනම් 5000 කුලයක් හරි දීලා තමයි තාත්තා එන්නේ. සහ අපට දැන් ඉතුරු වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙක් මන්ත්‍රී කෙනෙකුගේ වැටුපෙන් කළ හැකි දෑට සමාන දෑ පමණයි කියන එක තමයි මේ පුත්‍රයා කියන්නේ. තවදුරටත් පැහැදිලි කරනවා නම් දැන්ට ඕන්ට මේ ඉතිරි වෙලා තියෙන උටත් මවටත් ඉතිරි වෙලා තියෙන දේවල් තමයි සාමාන්‍යයෙන් මන්ත්‍රී කෙනෙක් වෙලා අනියමයෙන් හම්බ නොකළොත් එහෙම හම්බ කරගන්න පුළුවන් ටික ඉතුරු කරගන්න පුළුවන් ටික ඔච්චරයි කියලා. මොකද මේ කම්කරු පුතා කතාව තාත්තවත් නොදෙන ඕ සාගල රත්නායක මහත්මයා හරහා වරායේ සුළු රැකියාවකට ඇතුළත් වෙලා කටයුතු කළා කියලා පස්සේ තාත්තා දැනගෙන තාත්තට බොහෝ දෙනා කිව්ව නිසා ඔව නැවත ගෙන්වා ගත්තා. මේ ආදී වශයෙන් බොහොම නිර්ව්‍යාජ මිනිසෙක් විදියට පාලිත තෙවර පිරුම මහත්මයා පසුගියදා ඔහු සමුගත්තත් දිගින් දිගටම ඔහු පිළිබඳව බොහොම ආදරණීය සටහන් බොහොම හැඟුම් බර හෘදයාංගම සටහන් තමයි අපට දකින්නට ලැබෙන්නේ. සත්‍ය නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ අවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.